හයි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා හිතනවා ඉතින් අදත් අපේ channel එකෙන් අලුත් video එකක් අරන් ආවා ඉතින් ඔයාලට කියන්න පොඩි good news එකක් තියෙනවා මේ last week එකේ ඉතින් මම දැන් අර UK වල ILR PR එකට apply කරලා තිබ්බනේ ඉතින් ඕක approve වෙලා ආවා ඉතින් මම මේ ගැන සතුටුයි ඉතින් මම පොඩ්ඩක් මේ video එක ගෙනාවේ දැන් මගේ UK PR route එක මොන වගේද මම කොහොමද apply කරේ තව UK PR ගන්නේ කොහොමද මොන වගේ paths ද තියෙන්නේ කියලා පොඩ්ඩක් video එකක් මේ ගැනින් يعني video එකක් ගෙන හිතුණාද ඉතින් බලමු දැන් මම UK වල PR එකට apply කරන් කරේ අර 10 year route එකෙන් ඒ කියන්නේ 10 year route එක කියලා කියන්නේ අවුරුදු 10ක් මේ රටේ ඔයා හිටියොත් එහෙම ඔයාට UK වල PR එක ගන්න පුළුවන්10 year route එකෙන් වෙන්නේ දැන් ඔයා මොකක් හරි ඕනම valid visa එකකින් ඔයා UK වල හිටියොත් එහෙම ඔයාට මේ UK වල PR එකට apply කරලා ඒක ගන්න පුළුවන් valid visa එකකින් සඳහන් කරන්නේ ඔයා student visa ත් ඔකට count වෙනවා work visa එකකුත් count වෙනවා ඉතින් ඔය දෙක combine කරලා හදාගෙන අවුරුදු 10ක් කොහොම හරි මේ රටේ හිටියොත් එහෙම ඔයාට මේ 10 year route එකෙන් UK වල indefinite leave නැත්නම් PR එකට apply කරන්න පුළුවන් දැන් මම apply කරේ ඒ විදිහට ඉතින් ඇත්තටම 10 year route එකෙන් apply කරනකොට ගොඩක් documents දෙන්න ඕනෙත් නැහැ මේ දැන් ඒගොල්ලෝ අහන්නේ ඔයාගේ current passport ඒ කියන්නේ current passport එක තමයි අහන්නේ නැත් ඊට අමතරව ඔයාගේ current biometric residence permit එක ඔයා submit කරන්න ඕනේ තව travel history කියලා කියන්නේ ඔයා මේ අවුරුදු 10 ඇතුළත මේ ඔයා ලංකාවේ ඒ කියන්නේ යු ලංකාවට ගියේ ඒවා හරි UK වලින් පිටත ගියේ ඒවා ඔයා record එකක් පොඩ්ඩක් තියාගෙන ඉන්න මොකද visa application form ඒ කියන්නේ indefinite leave application form එක fill කරනකොට ඔයාට ඒ දේවල් enter කරන්න ඕනේ ඊට අමතරව දැන් මේකේ ගොඩාක්ම වැදගත්ම දේ තමයි ILR එක apply කරනකොට continuous residency කියලා එකක් තියෙනවා දැන් මොකද්ද මේ continuous residency කියලා කියන්නේ continuous residency කියලා කියන්නේ ඔතන rules දෙකක් තියෙනවා ඔයා අවුරුදු 10 ඇතුළත දවස් 540ක් total UK වලින් එළියේ ඉන්න බෑ ඊට අමතරව අනිත් දේ තමයි දවස් 180ක් එක දිගට ඉන්නත් බෑ දැන් ඔයා අපි කියමු දවස් 550ක් ඔක්කොම එකතු වෙලා හිටියොත් එහෙම ඔයාගේ continuous residency එක කැඩිලා මොකද 540ට වැඩිනේ නැත්තම් 100 දැන් අපි කියමු මාස 8ක් වගේ ඔයා UK වලින් පිට හිටියොත් එහෙම එක දිගට ඒකත් ඔයාගේ continuous residency එක කැඩිලා ඉතින් පොඩක් මේ ගැන සැලකිලිමත් වෙලා ඉන්න ඔයා 10 year route එකෙන් UK PR එකට දානවා නම් දැන් 10 year route විතරක් නෙමෙයි මම කතා කරන අනිත් route එකටත් මේ දේ අදාළ වෙනවා ඉතින් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගත්තොත් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඇත්තටම ගොඩක් ලේසි. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා හරි මේ ILR එකට නැත්නම් indefinite leave එකට අපි low කෙනෙක්ගේ මාර්ගෙන් apply කරමු. අපි තනියෙන් apply කරන්න නැතුව. ඇත්තටම එහෙම කරන්න ඕනේ නැහැ. මොකද low කෙනෙක්ගේ මාර්ගෙන් ඔයා apply කරන්න ගියොත් එහෙම low fees උත් ගන්නවා. ඔයාට මේක තනියෙන් apply කරන්න පුළුවන්. ඔයා legally UK වල හිටියනම් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මේ කෙලින්ම apply කරන්න පුළුවන් තනියෙන් apply කළා ඔයාට ගේමක් නැතුව මේකට ගන්න පුළුවන්. ඇපලිකේෂන් ෆීස් ගැන කතා කරොත් එහෙම ඇපලිකේෂන් ෆීස් වලින් වාට ඇපලිකේෂන් ෆීස් වලට යනවා මේ 2389ක් මේ නෝමල් සර්විස් එක දැම්මොත් හරිද නෝමල් සර්විස් එකේ දැම්මොත් 2389ක් යනවා නැත්නම් ප්‍රයොරිටි සර්විස් දිනවා ප්‍රයොරිටි සර්විස් එකෙන් දැම්මොත් එහෙම තව එක්ස්ට්‍රා පවුම් 800ක් ගන්නවා හැබැයි වාට දවසින් වගේ ඩිසිෂන් එක යනවා ප්‍රයොරිටි සර්විස් එක දැම්මොත් අර නෝමල් සර්විස් එකේ ප්‍රශ්නේ තියන්නේ දැන් නෝමල් සර්විස් දැම්මොත් දැන් මම දැම්මේ නෝමල් සර්විස් ඒ කාලේ අර කොරෝනා වෛරස් එක හින්දා මේ ප්‍රයොරිටි සර්විස් එක ඒගොල්ලෝ අයින් කරලා තිබ්බේ. ඉතින් මම මාස 5කට කිට් වෙන්න බලන් හිටියා මේකේ එන එක. මේ ඉතින් ඕක තමයි එතන තියෙන නෝමල් සර්විස් එකේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මම නම් හිතන්නේ දැන් ඔයාලා apply කරනකොට දැන් 800ක් හරි වැඩියෙන් ගෙවලා උතන ප්‍රයොරිටි සර්විස් එකේ දාන්න. මොකද අවුරුදු 10ක් හරි අවුරුදු 5ක් අර මම කතා කරන්නේ අනිත් route එකෙන් හරි ගොඩක් කල් ඔයා ඉන්නවනේ UK වල ඉතින් ඔහොම ඔච්චර කාලයක් ඉඳලා තව මාස 5කුත් බලන් ඉන්න ගියාම ටික අමාරුයි. ඉතින් පුළුවන් තරම් priority service එකෙන් දාලා ගන්න. තව දෙයක් කියන්න ඕනේ. ඔයා PR එකට apply කරනකොට ඔයා තව ගොඩක් වැදගත් දෙයක් තියෙනවා කරන්න ඕනේ. මේ life in the UK කියලා test එකක් තියෙනවා. Life in the UK test එක අනිවාර්යයෙන්ම pass කරලා තියෙන්න ඕනේ. ඉතින් life in the UK test කියන්නේ මොකද්ද? Life in the UK test එකේ අහනවා UK පිළිබඳ UK culture ගැන, UK traditions UK politics ගැන පොඩි පොඩි ප්‍රශ්න කීපයක් MCQs 24ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ටෙස්ට් එකත් ඔයා يعني පාස් වෙන්න ඕනේ. මේකට පොතක් තියෙනවා Life in the UK test book කියලා එකක්. ඉතින් මම ඔකට link එකක් දාන්නම්. ඉතින් ඇත්තටම මේක මාර ලේසි ටෙස්ට් එකක්. ඒ පොත පොඩ්ඩක් පාඩම් කරලා ගියා නම් එහෙම ඔයාට ගේමක් නැතුව පාස් වෙන්න පුළුවන් ওই ටෙස්ට් එක. ඉතින් ඕකත් පාස් වෙන්න ඕනේවා.
දැන් ටෙන්ය රුට් එක ගැන තමයි අපි කතා කරේ. ඉතින් ටෙන්ය රුට් එක ඇත්තටම වැඩිපුර ડોකියුමන්ට්ස් ඔයා සබ්මිට් කරන්න ඕනේ නැහැ. අර මං කිව්වා වගේ પાස්පෝර්ට් එකයි, ඔයි කරන්ට් වීසා එකයි, මේ ලයිෆ් ඉන් ද UK පාස් එකයි, පාස් ටෙස්ට් එකයි. ඊට අමතරව අර ඉංග්‍රීසි ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන් එක ඔයාට පෙන්වන්න පුළුවන්. ඔයා මෙහෙ ඩිග්‍රී එකක් ස්ටඩි කරලා ස්ටඩි කරා නම් ඔයාට ඒක පෙන්වන්න පුළුවන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් රිකුවයර්මන්ට් එකට. ඔයා මෙහෙ ඉංග්‍රීසි ටෝට් ඩිග්‍රී එකක් ස්ටඩි කරලා තියෙන කියලා. දැන් මම ගත්තොත් ඒක ඉතින් අමාරු දෙයක් නෙමෙයි. මොකද මෙහෙ ස්ටඩි කරපු කෙනෙක්ට ඔයක පෙන්වන්න පුළුවන්. දැන් අපි කතා කරමුකෝ අනිත් රූට් එක ගැන. ටෙන්ය රූට් එක ගැන අපි කතා කරානේ. ටෙන්ය රූට් එකට අනිත් රූට් එක තමයි 5 year route. මේ 5 year route එකෙන් ඔයාට ස්කිල් වර්ක වීසා කැටගරි එකෙන්, ඒ කියන්නේ වර්ක් වීසා එකකින් අවුරුදු 5ක් UK වල වහිටියොත් ඔයාට ඒකට අප්ලයි කරන්න පුළුවන් මේ ස්කිල් වර්ක වීසා කැටගරි එකෙන් UK PR එකට. ඉතින් මේකට අප්ලයි කරන්නත් ලේසි ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේ මෙතන තියෙනක තියෙන්නේ මෙතන අර එම්ප්ලොයි එකෙන් ඔයාලා ලියුමක් ගන්න ඕනේ. මේ මම මෙතන වැඩ කරන් ඉන්නවා මොකද වර්ක් වීසා එක හරහනවා මේ මේ PR එකට දාන්නේ. ඒතකොට එම්ප්ලොයි එකෙන් ලියුමක් ගන්න ඕනේ. හරි මම මෙතන මේ මේ පෝස්ට් එක දරනවා. අනිතක මට මේ වගේ ගාණක් ගෙවනවා කියලා අර ඔයාලා සැලරි එකක් දාන්න ඕනේ. දැන් මෙතන රිකුවයර්මන්ට් එක තමයි 25,600ට වඩා උඩින් ඔයා හම්බ කරන්න ඕනේ. කියන්නේ ඔයාලා සැලරි එකක් ඇනුවල් සැලරි එකක් ගෙවන්න ඕනේ 25,600 pounds වඩා උඩින්. දැන් මේ කලින් තිබ්බ ඔක 37,000 කොහෙ තිබ්බේ? දැන් මේගොල්ලෝ ගොඩක් අඩු වෙලා තියෙන. ඇත්තම ගත්තොත් දැන් ගොඩක් ලේසි. 25,600 හින්දා. ඉතින් මොකද ඩෙෆිනිට්ලි ඔයා මේ ජොබ් එකක් ගන්නට ඔයාට 25,000ට වඩා නම් හොයන්න පුළුවන්. මේ ඉතින් ඕක තමයි රිකුවයර්මන්ට් එක තියෙන්නේ 25,600ට වඩා ඔයා හම්බ කරන්න ඕනේ. ඊට අමතරව අර කන්ටිනියස් රෙසිඩෙන්සි රූල්ස් එකත් මේකට අප්ලයි වෙනවා. අර 10-year route එක වගේම දවස් 540ක් ඔය අවුරුදු 5 පීරියඩ් එක ඇතුළේ ඔයා එළියේ ඉන්නත් බෑ. නැත්නම් අවුරුදු 1 ඒ කියන්නේ දවස් 180ක් එක දිගට පිටින් ඉන්නත් බෑ. 10-year route එක වගේම තමයි රූල්ස් දෙකත් අප්ලයි වෙනවා. දැන් ඕක තමයි ඉතින් තියෙන්නේ. දැන් ෆීස් අතින් ගත්තොත් ඇප්ලිකේෂන් ෆීස් අතින් ගත්තොත් අර 10-year route එක වගේම 2389ක් පවුන් 2389ක් ගෙවන්න ඕනේ. ඔයා නෝමල් සර්විස් අප්ලයි කරනවා නම් ප්‍රයොරිටි සර්විස් අප්ලයි කරනවා නම් තව එක්ස්ට්‍රා පවුන් 800ක් ගෙවන්න ඕනේ. ඒ වගේම තමයි අර ලයිෆ් ඉන් ද UK ටෙස්ට් එකත් කරලා තියෙන්න ඕනේ. ඉතින් UK PR එක ගන්න ඕන. මං හිතනවා ඉතින් පොඩ්ඩක් අයිඩියාවක් ආවා කියලා. දැන් ඔයාලට මේ UK PR එකට අප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා වැලිඩ් වීසා එක හිටියොත් එහෙම වැලිඩ් ඒ කියන්නේ හරි විදියට UK වලට ඇවිල්ලා හිටියොත් එහෙම ඉතින් ගේම් ඇත්තටම අමාරු නෑ. ඉස්සරට වගේ අමාරු නෑ UK PR එක ගන්න. දැන් මම දැන් අවුරුදු 10ක් ඉඳලා ගත්තේ. දැන් මම අප්ලයි කරපු කාලේ නැත්නම් මම ස්ටඩි කරපු කාලේ ඔය දැන් තියෙනවනේ අර UK මේ පෝස්ට් ස්ටඩි වීසා. එහෙම දැන් ඒ කාලේ ඔය පෝස්ට් ස්ටඩි වීසා කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉතින් මම කොහොම හරි අවුරුදු 10ක් මේ රටේ හිටියා. අවුරුදු 10ක් හිටිය කියලා කියන්නේ දැන් මම මෙහෙට ආවේ 2011. 2011 මම ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි ආවේ. 2011 ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මේ කොහොම හරි ඉතින් ඩිග්‍රී එකක් කරලා මාස්ටර්ස් ඩිග්‍රීකුත් කරලා PhD එකකුත් කරා. PhD එකකුත් කරාට කරලා පස්සේ මට ජොබ් එකක් කොහොම හරි සෙට් වුණා. ඒ ජොබ් එකෙත් අවුරුදු 3-4ක් වැඩ කළා තමයි දැන් PR එකට දැන් මේ කොහොම හරි අවුරුදු 10ක් ගැට ගහගෙන. දැන් ටිකක් ලේසි. මොකද දන්නවද දැන් අර පෝස්ට් ඩිවිස් එකක් තියෙනවනේ. ඒතකොට දැන් මගේ මතේ නම් ඔයාලට මේ වගේ ක්‍රමයක් කරන්න පුළුවන්. ඔයා පුළුවන් නම් ඩිග්‍රී එක දැන් ලංකාවේ කරොත් එහෙම ඩිග්‍රී එක බැචලර්ස් ඩිග්‍රී කවට සේවිං එකකුත් තියෙනවනේ. බැචලර්ස් ඩිග්‍රී එක ලංකාවේ කරලා පුළුවන් නම් මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරන්න UK වලට එන්න. මාස්ටර්ස් ඩිග්‍රී එක අවුරුද්දයිනේ. මාස්ටර්ස් ඩිග්‍රී කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා පෝස්ට් ස්ටඩි වීසා එකක්. ඒ කියන්නේ පෝස්ට් ස්ටඩි වීසා එකක් අවුරුද්දක්. අවුරුද්දක් හම්බ වෙනවා පෝස්ට් ස්ටඩි වීසා එක. හැබැයි දැන් ඔයා 5 year route එකෙන් යන්න ඉන්න නම් ඔය පෝස්ට් ස්ටඩි වීසා එක මේකට කවුන්ට් වෙන්නේ නැහැ. 5 year route එකෙන් apply කරන PR process එකට. ඔයා මේකට දාන් කොහොම හරි ඔය අවුරුදු දෙක ඇතුළත ඔයා හොයාගන්න ස්පොන්සර් කරන්න පුළුවන් ජොබ් එකක්. ඒ කියන්නේ ස්පොන්සර්ෂිප් එකක් ගන්න ඔයාව ස්පොන්සර් කරන්න පුළුවන් කම්පැනි එකක් හොයාගන්න. ඔය ග්‍රැජුවේට් ජොබ්ස් වල දාලා ගොඩක් apply කර කර ඒ ස්පොන්සර් කරන්න පුළුවන් ජොබ් එකක් අනිවාර්යයෙන්ම හොයාගන්න. ඊට පස්සේ ස්පොන්සර් කරන්න පුළුවන් ජොබ් එකේ අවුරුදු 5ක් එක වැඩ කරන්න. කොහොමද අවුරුදු 5ක ස්පොන්සර්ෂිප් එකක් අරගෙන අවුරුදු 5ක් වැඩ කළා PR එකට දාන්න පුළුවන් අවුරුදු. එතකොට දැන් ඔයා අපි දැන් ඔයා මාස්ටර්ස් කරන්න આવුත් එහෙම මාස්ටර්ස් අවුරුද්දයි ප්ලස් අර ස්පොන්සර්ෂිප් ජොබ් එක අවුරුදු 5ක් වැඩ කරොත් එතන ටෝටල් අවුරුදු 6ක්නේ. එතන අවුරුදු 6කින් ගන්න පුළුවන් PR එක. දැන් අනිත් ක්‍රමය තමයි දැන් අපි කියමු දැන් ඔයා මාස්ටර්ස් කරන්න එනවා. ඊට පස්සේ මෙන්න අවුරුදු දෙකක් හම්බෙනවා අර පෝස්ට් ස්ටඩි වීසෙක. අවුරුදු දෙකකින් ඔයාට දෙකක් ඇතුළතවත් ඔයාට ස්පොන්සර්ෂිප් ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ජොබ් එකක් තියෙනවා. ඒගොල්ලන්ට ස්පොන්සර් කරන්න බෑ. කොමාරි අවුරුදු දෙකක් ඔයා වැඩ කරනවා. ඊට පස්සේ ඔයා අවුරුදු දෙකකට පස්සේ ස්පොන්සර් කරන්න පුළුවන් ජොබ් එකක් හොයාගන්නවා.
හරිද? ඊට පස්සේ ආයේ ඒ ජොබ් එකේ කොහොම හරි අවුරුදු 5ක් වැඩ ගන්නවා ස්පොන්සර්ෂිප් එකක් යටතේ. එතකොට අර අවුරුද්දක් මාස්ටර්ස්, අවුරුදු දෙකක් පෝස්ට් ස්ටඩි වීසා ප්ලස් අවුරුදු 5ක් ස්පොන්සර්ෂිප් ජොබ් එක. එතකොට ටෝටල් අවුරුදු 8ක් එහෙම හිටියොත් එහෙම ඔයාලට ඒ විදිහෙන් PR එකට ඇප්ලයි කරන්නත් පුළුවන්. නැත්නම් ඉතින් අර අවුරුදු 10 රූට් එක තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් දිගයි. ඉතින් ඒකට මේ ගොඩක් අවුරුදු 10ක් ඉන්නවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි කොහොමත් ඉතින් ඔයාලට ලේසිම රූට් එක තමයි අර අවුරුදු 6කින් PR ගන්න පුළුවන් රූට් එක තමයි අර මාස්ටර්ස් වලට ඩිග්‍රී කිවිර කරලා කොහොම හරි ස්පොන්සර්ෂිප් එකක් ගන්න. ඒ ස්පොන්සර්ෂිප් රෝල් එක අවුරුදු 5ක් එක දිගට වැඩ කරලා indefinite leave නැත්නම් UK PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ ලොකු සාමාන්‍ය අයිඩියාක් ආව කියලා. UK PR එකේ ප්‍රොසෙස් එක කොහොමද, මොනවාද අවශ්‍ය ડોකියුමන්ට්ස්, මොනවාද කරලා තියෙනවනේ, කොහොමද ඇප්ලිකේෂන් ෆීස් එහෙම කොහොමද ගැන පොඩි අයිඩියාක් ආව කියලා මං හිතනවා. ඉතින් මං හිතනවා ඒ කියන්නේ ගොඩක් දැන් PR එකට ඇප්ලයි කරන්න ඉන්න හරි ඇප්ලයි කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟට හම්බෙමු. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. තැන්ක්ස් අපේ කන්ටෙන්ට් බැලුවට. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ හොඳ වීඩියෝස් අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා.